දැමි ධර්මදානමය පින්කමක් කියල කියන්නේ මහා පින්නතුනි පුණ්‍ය ශක්තියක් සම්පාදනය වෙන පින්කමක්. මොකද මේ ධර්මදානමය පින්කමක් තුලින් සිද්ධ වෙන්නේ එකක් තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය සමාජගත කිරීම. දෙවැනි එක තමයි ඒ බුද්ධ වචනය සමාජගත කිරීම තුළ මේ ලෝකයේ තුළ මේ බණහන විශාල පිරිසක් එක්කෙනෙක් දෙන්නේ විශාල පිරිසක් පින්නතුනි අර තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු අරුබුද ඔන්නවට අදාළ හේතු හොයාගෙන අන්නේවට පිළියම් යොදන්න පටන් ගන්නවා. අයතත මගේ ජීවිතෙත් මෙහෙ ලොකු පාපයක් වෙනවා. දැන් මේ පාපෙන් ගැලවෙනේනවා පින බලවත් කරගන්න ඕන. මට මෙහෙම භයානක රෝගයක් තියෙන මේක හොඳ කරගන්න බැරි තත්ත්වයක් තියෙන. එහෙනම් මේකෙන් යම් කිසි සුවදායි තත්ත්වයකට යන මම පින බලවත් කරගන්න ඕන. මේක අපේ ගෘහස්ත සමාජය තුළ අපි එකිනෙකා තුළ යම් යම් ගැටලු තියෙනවා අරුබුද තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේ අර්බුදකාරී වාතාවරණයන් දුර්වල ගිහිලා යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නට අපි පින බලවත් කරගන්න ඕන. අමනුෂ දෝෂ වල හරි ප්‍රශ්නයක් තියෙනවා. භූත දෝෂ වල හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පිනතුනි පින බලවත් වෙනකොට අර පහන දල්වනකොට අඳුර පලා යනවා වගේ තමයි පිනතුනි පින බලවත් වෙන අමනුෂ්‍යය පලා යනවා පිනතුනි. ඉතින් අන්න එතකොට අර මේ ලෝකේ බණහන අය අර මෙන්න මේ කාරණා තුලින් තේරුම් අරගෙන අන්න ඒ දේවල් තේරුම් ගැනීමත් ඒ තේරුම්ගෙන ඒ අදාළ පිළියම් යෙදීමත් කියන කාරණා තුළින් ධර්ම දානමේ පින්කම් කරන අයට අතිවිශාල පුණ්‍ය මහිමයක් සම්පාදනය වෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනි අපි බලන්න ඕන මේ ජීවිතය තුළ අර තමන්ගේ ජීවිතයේ තියෙන සමහර අඳුරු පැතිකඩවල් දුරු කරලා ආලෝකමත් බවත් ජීවිතයට ලං කරගන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ පුණ්‍යමය වැඩපිළිවෙළ මොනවද කියලා හොලමු. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ජයල ඒකල පදිංචි අමල්කාද සොයිසා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ ජුනි මාස 19 වන දින උපන් දිනයේ සමරන කුසල්ද සොයිසා ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව ඵලයෙන් කුසල්ද සොයිසා මහත්මාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී අතිපූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරංති. සදා වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ ජයඇල ඒකල පදිංචි අමල්කාද සොයිසා මහත්මිය විසින්. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ වසර ගණනාවක සිට ධර්ම දානමය පින්කම් සිදු කරන මහත්මියක් විදිහට තමයි අපට එතුමිය හඳුන්වලා දෙන්න
පුළුවන්කම තියෙන්නේ. ඉතින් නිරන්තරයෙන් ඒ ආකාරයට ධර්මදානමය පින්කම් සිදු කරන එතුමිය අද දවසේ විශේෂයෙන්ම ජුනි මාස 19 වන දින උපන්දිනයේ සමරන කුසල්ද සොයිසා ආදරණීය ස්වාමි පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කියන කාරණා ප්‍රධාන කොටගෙන තමයි මේ උතුම් පින්කම සිදු කරගන්නට කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් එතුමියේ බලාපොරොත්තු වෙන යහපත් ප්‍රාර්ථනාවන් මේ උතුම් ධර්ම දානමය පින්කමේ ආනිසංස බලයෙන් ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරනවා. පින්නතුනි, ඔබ අප හැම දෙනාම මේ ගත කරන ජීවිතේ අපි එක එක්කෙනාට අත්දකින්නට වෙලා තියෙන ජීවන අත්දැකීම් දිහා පොඩ්ඩකට හැරිලා බැලුවොත් ඒවායේ ලොකු විවිධත්වයක් තියෙනවා. හරියට පින්නතුනි, විවිධ වර්ණවලින් යුක්ත යම්කිසි චිත්‍රයක් තියෙනවා. ඉතින් ඒ චිත්‍රය දිහා බලාගෙන ඉන්න කෙනාට සමහර තැනක තැඹිලි පාට පේනවා, සමහර තැනක නිල් පාට පේනවා, සමහර තැනක කොළ පාට පේනවා, සමහර තැනක කහ පාට පේනවා. ඒ වගේ එකක් අනෙකකට වෙනස් වර්ණ පේන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ලෝකයත් චිත්‍රයක් වගේ. ඇයි ලෝකයේ චිත්‍රයක් වගේ කියන්නේ? මේ ලෝකයේ එක එක්කෙනාට අත්දකින්නට වෙලා තියෙන එක එක විදිහේ ජීවිත. දැන් චිත්‍රය අධ්‍යා බලද්දිත් එහෙමනේ, විවිධ පාට තමයි විවිධ ලෙස අපේ ඇස්වලට හසු වෙන්නේ. තැනක රෝස පාට, තැනක කළු පාට, තැනක කහ පාට, තැනක නිල් පාට, අන්නේ වගේ පින්නතුනි මේ ලෝකයේ චිත්‍රයක් වගේ නම් අන්නේ චිත්‍රයක් වූ මේ ලෝකයේ සැරිසරන සත්වයන්ගේ ජීවිතවලට බෙල බැලුවමත් පින්නතුනි එක එක ජීවිත එක එක විදියයි. දැන් බලන්න පින්නතුනි, තමන්ගේ පවුල තුළ තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා, සහෝදර සහෝදරියන් ඉන්නවා, ස්වාමියා භාර්යාව දූ දරුවන් ඉන්නවා. බලන්න ඒ අයත් එක සමාන ජීවිත නෙවෙයි අත්දකින්නේ, විවිධ ජීවිත අත්දකින්නේ. බලන්න කලින් කලට ඒ පවුලේ සමාජිකාවන්ට එක එක විදිහේ සිද්ධි වලට තමයි මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ. එක එක්කෙනාගේ මානසිකත්වයන් දෙබිල බලන්න පුළුවන් නම් පින්නතුනි අපිට එක එක්කෙනාගේ මානසිකත්වයන් තුළ තියෙන ප්‍රශ්නත් විවිධයි. ඉගෙන ගන්න වයසේ දුවෙකුගේ හිතේ තියෙන ප්‍රශ්න ඒ පවුලේම විවාහ වෙන වයසේ ඉන්න දුවෙක්ගේ පුතෙක්ගේ හිතේ නැගෙන ප්‍රශ්නවලට වඩා හාත්පසම වෙනස්. විවාහ වෙන බලාපොරොත්තුෙන් ඉන්න දුවෙක්ගේ පුතේගේ හිතේ තියෙන ප්‍රශ්න වලට වඩා හාත්පසින්ම වෙනස් ඒ පවුලේ අම්මා තාත්තගේ හිතවල තියෙන ප්‍රශ්න. ඒ වගේ අම්මා තාත්තගේ හිතවල තියෙන ප්‍රශ්න වලට වඩා වෙනස්ම ප්‍රශ්න වර්ගයක් තියෙන ආච්චිගේ සීයාගේ හිතවල. අන්න ඒ වගේ පින්නතුණි, අර පවුල කියන පුංචි කණ්ඩායම ගත්තත් ඒ පුංචි කණ්ඩායම ගත්තට පස්සේ ඒ අය අත්දකින සිද්ධි වල වෙනස්කමක් සහ ඒ කෙනාට තියෙන මානසික ගැටලු වල ප්‍රශ්න වලත් විවිධත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට මුළු ලෝකෙම දිහා බැලුවොත්, අපේ රට දිහා බැලුවොත්, අපේ ලෝකයේ දිහා බැලුවොත් පින්නතුනි මේ එක එක්කෙනාගේ ජීවිත හරියට චිත්‍රයක තියෙන විවිධ පාට වර්ග වගේ විවිධ හැඩතලයේ පින්නතුනි ජීවිත සහ දුක්ඛම් කටළු සහ අත්දැකීම් වලට තමයි ලෝකයා මුහුණ දෙන්නේ. ඉතින් මෙතනදි තියෙන ප්‍රධානම කාරණාව තමයි පින්නතුනි ගොඩාක් අයට අත්දකින්නට වෙලා තියෙන හරිම ඛේදනීය අත්දැකීම්, හරීම වේදනාකාරී අත්දැකීම් තමයි ගොඩාක් අයට අත්දකින්න වෙලා තියෙන. ඉතින් සමහර අය වගේ තැන්වලදී කියනවා මේ කපලයක් වෙන්න පුළුවන්, මේක එහෙම නැත්නම් කෙනෙක් කරපු අනෙවින කොඩිවින වගේ දෙයක් වෙන්න පුළුවන්, මේක ඇස්වහ කටවහ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එකයි එක එක කරුණු ඕකට ඉදිරිපත් කළත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන ප්‍රධානම කාරණාව තමයි පින්නතුනි අතීත කර්මයේ බලපෑම ඒ කෙනාගේ ජීවිතවල ස්වභාවයන්ට බලපෑම් මෙල්ල කරන බවයි. ඇත්තටම පින්නතුනි දැන් යම්කිසි කෙනෙකුට, අපි හිතමු යම්කිසි කෙනෙක් පරුස වචනයක් කියනවා. එතකොට යම්කිසි කෙනෙකුට පරුස වචනයක් කියද්දී ඒ පරුස වචනය ලබන කෙනා බොහෝ දුරට කේන්ති ගන්නේ වරදකාරයා විදියට පරුස වචනය කියපු කෙනා දැකලා.
යම් කිසි කෙනෙක් අසාධාරණ වැඩක් කරාට පස්සේ අසාධාරණ වැඩට මුහුණ දෙන කෙනා කේන්ති ගන්නේ අර අසාධාරණ වැඩ කරපු කෙනා වරදකාරය විදිහට දැකලා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට බිලබැලුවට පස්සේ අපට තේරෙනවා ඇත්තරම කෙනෙක්ගෙන් අපට එන පරුස වචනේ කියන්නේ පින්නතුනි පෙර ජීවිතයක අපි තවත් කෙනෙකුට පිටකල පරුස වචනයක විපාකයක්. තවත් කෙනෙක්ගේ අසාධාරණ ක්‍රියාවකට අපි ගොදුරු වෙනවා කියන්නේ පෙර භවයක අපි තවත් කෙනෙකුට කළ අසාධාරණයක විපාකයක්. එතකොට හොඳට හිතලා බැලුවොත් තමන් ඉස්සරහා තමන්ට පරුස වචනෙන් බණින කෙනා නෙමෙයි වරදකාරයා, තමන්මයි වරදකාරයා වෙලා තියෙන්නේ. මොකද තමන්මයි එහෙම පරුස වචන අහන්න වෙන වර්තමානය ගොඩනගාගෙන තියෙන්නේ. ඉස්සරහින් අසාධාරණ වැඩ කරන කෙනා නෙවෙයි පින්නතුනි වරදකාරයා තමන්මයි. ඇයි? තමන්මයි සංසාර ජීවිතයේ අසාධාරණයන්ට ගොදුරු වන්නට සිද්ධ වෙන කර්ම රැස් කරගත්තේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්නන මෙන්න මේ ප්‍රධාන ක්‍රමයක් තමයි මේ ලෝකය අවබෝධ කරගන්නට පුළුවන්, අපේ ජීවිත අවබෝධ කරගන්න පුළුවන්. අපි අත්දකින වර්තමානයට අතීත අපේම පැවැත්ම බලපෑම් මෙල්ල කරන බව. දැන් සමහර දරුවෝ ඉන්නෝ පින්නතුනි තමන්ගේ දුප්පත්කමට අම්මා තාත්තට බයිනවා. ඒ කියන්නේ තමන්ගේ නැති බැරිකම් වලට අපි හිතමු සපත්තු සරිප්පු ගන්න අමාරුයි, ඊළඟ පොතපත ගන්න අමාරුයි, පන්ති ගාස්තු ගෙවන්න අමාරුයි. එහෙම අපි හිතමු යම්කිසි දරුවෙක් ආස කරන දේවල් ගන්න අමාරුයි. එහෙම ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙන පවුලක ඉන්නවා. එතකොට ඒ දරුවා බොහෝ දුරට කරන්නේ අම්මා තාත්තට හිතර දෙන වචන කියන එක. නමුත් ඇත්තටම ආර්ථික ප්‍රශ්න තියෙන පවුලක උපදින්නට හේතු වෙන කර්ම කරගත්ත නිසායි ඒ දරුවා ඒ වගේ පවුලක ඉපදුනේ. එතකොට ඒ අම්මා තාත්තගේ වරදක් නෙවෙයි, ඒ අම්මා තාත්තා ළඟ උපදින විදිහේ කර්ම රැස් කරගෙන ආවේ ඒයි. එතකොට අම්මා තාත්තා චෝදනා කරලා හරියන්නේ නැහැ. එයා සංසාරේ බොහෝ ධනවත් පවුලක උප්පත්ති ලබන්නට අවශ්‍ය කර්ම රැස් කරගත්තා නම් රටක සුඛෝභෝගී ජීවිත ගත කරන කෙනෙක්ගේ පවුලක උප්පත්ති ලැබනවා. එතකොට මේ ලෝකයේ පින්නතුනි දැන් සමහර අය කියනවා මෙයාලට මම මෙච්චර කැපවීම කරනවා, මෙයාලගෙන මම මෙච්චර හිතල කටයුතු කරනවා, ඒත් මේ මිනිස්සු මට වටිනාකම් දෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ඒ වගේ සමහර අය කියනවා සමහර අය තමන්ට වටිනාකම් දෙන්නේ නැහැ කියලා. පින්නතුනි සසර ජීවිතවල අනිත් අයට වටිනාකම් දුන්නේ නැතිනම් අපට පින්නතුනි පසුකාලීන ජීවිතවලදී කාගෙන්වත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ කොච්චර කැපවීම කළා. වෙලාවකට කියනවා මේ අය මට ගරු කරන්නේ නැහැ කියලා. මෙයාලමට ගෞරවයෙන් කටයුතු කරන්නේ නැහැ, මෙයාලමට ගෞරවයෙන් කතා කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් පින්නතුනේ සසර ජීවිතයේ අපි අන් සත්ත්වයන්ට අන් පුද්ගලයන්ට ගෞරවයෙන් කටයුතු කළ නැත්නම් ගෞරවයෙන් කතා කරලා නැත්නම් අපිට මේ ජීවිතයේ ගෞරවණීය වචන ගෞරවයන් ලැබෙන්නට පරිසරයක් ගොඩනැගෙන්න බෑ පින්නතුනේ. එහෙම පරිසරයක් ගොඩනැගෙන්නේ නැහැ අපිට. ඇයි? අතීතයේ අපි පෙර සසර ජීවිතේ අන් අයට ගෞරවණීය විදියට කටයුතු කළ සහ ගෞරවණීය වචන වලින් කතා කළ නැති නිසා. ඉතින් මේ සංසාර ගමනේ පින්නතුනි අපි අත්දකින හැම අත්දැකීමකම නිර්මාණකරුවා අපි අවටින්නයි නෙවෙයි පින්නතුනි. අපි හිතන්නේ එහෙමයි මෙයා තමයි මේ ඔක්කොම කළේ කියලා. ඉතින් එයාත් එක්ක රණ්ඩුවට යනවා, බැනගන්න යනවා, ගහන්න යනවා. මෙයා තමයි මේ ඔක්කොටම හේතුව කියලා. ඇත්තටම ඔක්කොටම හේතුව තමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ සසර ගමන යන සත්වයෝ කර්මයේ දායාද කරගෙන එනවා කියලා. කර්මයේ ඥාතියා කරගෙන එනවා කියලා. කර්මය යහළුවා කරගෙන එනවා කියලා. ඉතින් එහෙම කර්මයේ උරුමයක් කරගෙන ආපු අපි පින්නතුනි අපේ ජීවිතවල අත්දකින සුවදායි දේවල් වලට හෝ වේදනාකාරී දේවල් වලට වරදකරුවන් විදියට බාහිර අයව පින්නතුනි ගලප ගන්න යන්නේ නැතුව අපි කරන්න ඕන බලන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් මෙන්න මේ වේදනාකාරී අත්දැකීම් වලින් අපි ගොඩ එන්නේ කොහොමද? අපි තුන් මේ දැන් මේ බණ අහන කෙනෙකුට තියෙනවා හොඳ වෙන්නේ නැති රෝගයක්. දැන් කාලයක් තිස්සේ බෙහෙත් කරනවා මේක නිට්ටාවට හොඳ කරගන්න බෑ. එහෙනම් උතන තියෙන්නේ පින්නතුනි කර්මානුරූපීව හටගත්තු රෝගයක්. ඒ වගේ අපි හිතමු යම් කිසි කෙනෙක් මේ බණ අහනවා, දැන් එයාට එයාගේ ව්‍යාපාර කටයුත්තක් දියුණු කරගන්න බෑ. කොච්චර උත්සාහ කළත් සමහර අත ගහපු ගමන්ම ව්‍යාපාර දිනු වෙනවා. මෙයා දැන් ව්‍යාපාරේ දිනු කරගන්න උත්සාහ කරනවා එක එක බාධා එනවා. ලොකු ලාභයක් ලබන්නම් බැහැ. එහෙනම් ඔතන තියෙනවා පින්නතුනි සංසාර කර්ම දෝෂයක ප්‍රශ්නයක්. ඒගේ සමහර දරුවෝ ඉන්නෝ පින්නතුනි තමන්ගේ තරුණ ජීවිතයේ දිනු කරගන්න විවිධ දේවල් කරනවා.
නමුත් අර සමහර යාළුවෝ තමන් අභිභවා යනවා ඒ දරුවන්ට ඉස්සරහට යන්න බෑ. නම් මොනවා හරි කර්ම ශක්තියක බලපෑමක් උතර තියෙනවා. ඉතින් ඒ වගේ පින්නතුණි සමහර අය තමන්ගෙම කියලා ගෙවල් දොරවල් හදාගන්න උත්සාහ කරනවා. ඉතින් අවුරුදු ගණන් පින්නතුණි ඇදී ඇදී යනවා ගේ හැදෙන්නේ. තමන්ගෙම කියලා වාහනයක් ගන්න සමහර අය උත්සාහ කරනවා. ඉතින් අවුරුදු ගණන් ඇදී ඇදී යනවා. ඉතින් ආස කරන දේවල් කරගන්න හරි අමාරුයි. ඉතින් යාළට පේන සමහර අය එහෙම නෙවෙයි බලාගෙන ඉඳි දිනෝ ඉනවෙනවා. බලාගෙන ඉඳි ගෙවල් දොරවල් හදනවා. ඉතින් ඒතරොට වෙලාවකට දුකත් ඇති වෙනවා තරහත් ඇති වෙනවා. නම් මෙච්චර බනහලත් ඇයි මේ මගේ මේ දියුණුවක් නැති කියලා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම තමන්ගේ ජීවිතයේ සමහර දේවල් කරගන්න බැරි සමහර යම් යම් හොඳ කරගන්න බැරි රෝගාබාධ පවා එහෙම අර තමන්ගේ එහෙම අර ඍණාත්මක පැත්තක අත්දැකීම් ටිකක් තියෙනවා නම් ඒකට අතීත කර්ම ශක්තිය බලපෑමක් තියෙන්නේ අර සමහර අයට හරියන්නේ පින්නතුනි යාළගේ පෙර කුසල කර්ම තියෙන නිසා. ඉතින් අපි කරන්න ඕන මෙන්න මේ ප්‍රශ්න තේරුම් අරගෙන අර වර්තමාන අත්දැකීම් තුළ අපි අත්දකින අර යම් යම් අසමතුලිතතාවයන් දුරු කරගෙන අපේ ජීවිතය අර හිමීට ගලාගෙන වතුර පාරක් වගේ ලස්සනට ගලාගෙන ජීවිතයක් බවට පත් කරගන්න පින්නතුනි බලන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මොනවද මේකට එකතු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හරියට පින්නතුනි අපි හිතමු දැන් ඔය වෑංජන හදන ඔය දක්ෂ අම්මල ඉන්නවා. අපි හිතමු මේ දක්ෂ විදියට මේ වෑංජන හදන අම්මල වෑංජනේ හදලා ඊට පස්සේ පොඩ්ඩක් මේ එයින් චුට්ටක් අල්ලට අරගෙන දිව ගාලා බලනවා. ඉතින් එතකොට දැනෙනකොට මේ මේකේ රසය අඩුයි කියලා. ඒ අම්මල කල්පනා කරනවා ලුණු අඩුවක්ද මේකේ තියෙන්නේ තුන පහ අඩුවක්ද අන්න එහෙම කල්පනා කරලා අඩුපාඩු වරකට එකතු කරනවා. ඊට පස්සේ රසවත් වෑංජනයක් බවට පත් කරගන්නවා. අපේ ජීවිතෙත් ඒ වගේ පින්නතුනි. තමාට දැනෙන ජීවිතේ රසයක් නැහැ කියලා. හරි නීරස ජීවිතයක්. ඒක කරන කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔය වගේ මේ තමාට දැනෙන තමන්ගේ ජීවිතේ පින්නතුනි එහෙම රසයක් නැති ගතියක්. එහෙනම් බලන්න ඕනේ මේකට මොකක්ද හේතුව? හේතුව තමයි පින්නතුනි පෙර අකුසල කර්මවල බලපෑම. එතකොට මේ ජීවිතය රසවත් කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? අන්න ඒක ජීවිතේ රසවත් කරගන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද්ද? පුණ්‍ය කර්ම කියන කාරණාව. පින කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින කියන්නේ පින්නතුනි පැවිද්දන්ටත් තියෙන්න ඕන එකක් කියලා. يعني භික්ෂූන් වහන්සේ නමක් වෙන්නත් පින තියෙන්න ඕනේ. නමුත් පින පෙර පින හේතු වෙලා සාසනයේතර භික්ෂූන් වහන්සේත් පැවිද්ද තුල ජීවන ගමන යද්දී පැවිදි ජීවිතය ගත කරද්දී පින සම්පාදනය කරගන්න ඕන. ඒ නිසා සඳහන් කරනවා මේ උපාසකයාට උපාසිකාවට වගේ විතරක් නෙවෙයි පින්නතුනි පැවිද්දාටත් පින තියෙන්න ඕනේ. පින රැස් කරගන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ පිළිතුර රසවත් වෙන්නේ. හරියට අර තුන පහ ලුණු ගොරකාදී හැම දෙයක් කුරුදු ආදී එන්සල්ලාදී හැම දෙයක්ම දාලා එකතු කරලා හදපු රසවත් වෑංජනයක් වගේ අර ජීවිතේ හරි සැපයි කියලා දැනෙන්න. ජීවිතේ හරි රසයි කියලා දැනෙන්න. දැන් සමහර අය පින්නතුනි ගත කරන ජීවිත තනි කරම රොබෝ පරම්පරාවක් වගේ නිකන්. يعني රොබෝ යන්ත්‍ර ටිකක් වගේ. ඉතින් ගෙවල් දොරවල් වැඩ කටයුතු කරනවා, රැකී රක්ෂාවලට යනවා, ඉගෙන ගන්න දරුවෝ ඉගෙන ගන්නවා. හැබැයි ඔක්කොම රොබෝ යන්ත්‍ර වගේ කියන්නේ සතුටින් නෙමෙයි පින්නතුනි. සතුටක් නැහැ. ඉතින් අර මේ ගෙවල් දොරවල් ඉද්දිපාව පින්නතුනි එකිනෙකාගේ මූණක් දිහා බලන්නේ හිනා වෙන්නේ නැහැ. එහෙම අර සමහර පින්නතුනි සියලු දෙනා නෙවෙයි අර සමහර පවුල් පින්නතුනි රොබෝ පවුලක් වගේ. අර හැංගීම් දැනීම් නැති පවුලක් වගේ. අර සුහදත්වයන් නැහැ, සතුරු සාකච්ඡා නැහැ, සුහද පිළිසඳර කතා නැහැ. නෑ ඒ මුකුත් නෑ. අර තම තමන්ගේ ප්‍රශ්නවල ගිලිලා මේ පින්නතුනි ගොළු වෙල වගේ ජීවත් වෙනවා. ඉතින් අර එහෙම වෙන්නේ පින්නතුනි අර යාළගේ අර ජීවිතයේ තියෙන නීරස බව නැති කර ගන්නට අවශ්‍ය දේවල් එකතු කරගන්න ඇති නිසා. එතකොට ජීවිතයක තියෙන නීරස බව නැති වෙන්නේ පින්නතුනි පින එකතු වෙනකොටයි. يعني පින එකතු වෙන්න පින්නතුනි පව ගෙවෙනවානේ. පින එකතු වෙන්න පව ගෙවෙනවා, පව යටපත් වෙනවා. එතකොට තමයි ජීවිතේ පිනා යන්න පටන් ගන්න පින්නතුනි. ඒ නිසා අපි අද දවසේ මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි ජීවිත ගමනේ තියෙන ඕනම ගැටලුවක්. මේක හොඳට අදහන්න ඕන බණක් පින්නතුනි. කියන්නේ දහම් කාරණා ටිකක් ජීවිතේ අපි අත්දකින ඕනම දෙයකින් ගොඩ එන්න පුළුවන් පින්නතුනි පින බලවත් කරගන්න පුළුවන් නම්. දැන් සමහර අය ඉන්නේ සමහර පාපයන්ට අහු වෙලා පින්නතුනි. සමහර පාපයන්ට අහු වෙලා ඉන්නවා. ඒ පාපයන්ගෙන් ගැලවෙන්න මෙයාලට හරිම අමාරුයි. සමහරට ඒක පරුස වචන කීම් වෙන්න පුළුවන්. මද්රවට බැහැවීමක් වෙන්න පුළුවන්. රහමිට භාවිතාවක් වෙන්න පුළුවන්. කාමිත්‍යාචාරයක් වෙන්න පුළුවන්.
ඒවගේ පින්නතුනි අර සමහරය ඉන්නවා සමහර වැරදිවට ඇබ්බැහි වෙලා ගොඩ එන්න කොහොමටවත් බෑ. පාපේම ගිලලින්නවා. පිනතුන් දන්නවද පින වැඩෙන්න වැඩෙන්න ඔය පාපයෙන් Taman ටිකෙන් ටික ටිකෙන් ටික ඇත්තෙන පටන් ගන්නවා. හරියට පින්නතුනි අර මේ අඳුරු කාමරයක් ඇතුලේ පහනක් දැල්වනකොට මොකද වෙන්නේ? ටික ටික මුළු කාමරේම ආලෝකමත් වෙන්නේ. අන්න ඒ වගේ පින කියන පහන දැල්වනකොට පින්නතුනි පාපේ කියන අඳුර මොකද වෙන්නේ? පලා යනවා පින්නතුනි. මේ වගේ කෙනෙක් ඉන්නවා නම් අනේ මගේ අතින් මෙහෙම වරදක් සතිපතා වෙනවා නැත්නම් මාසිකට වාර කීපයක් වෙනවා ඔය වගේ මොනවා හරි වරදක් පින්නතුනි. පරුස වචන කීම් හරි බොරු කියවීම හරි රාමිර භාවිතා වීම හරි කාමිත්‍යාචාර හරි මොනවා හරි පාපයක් දැනෙනවා නම් මගේ අතින් නැවත නැවත වෙනවා කියලා ඔය පාපේ වෙන්නේ පින හීන නිසායි. පින දුබල නිසායි. පාපී ගතිය වැඩි නිසායි පින්නතුනි. එතකොට ඔන්න ඔය පාපය දුරු වෙනවා පින්නතුනි. ඒ කියන්නේ හොඳට පින සම්පාදනය කරගනිද්දී. දැන් මේ ධර්ම දානමේ පින්කමක් කියලා කියන්නේ මහා පින්නතුනි පුණ්‍ය ශක්තිය සම්පාදනය වෙන පින්කමක්. මොකද මේ ධර්ම දානමේ පින්කමක් තුලින් සිද්ධ වෙන්නේ එකක් තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය සමාජගත කිරීම. දෙවෙනි එක තමයි මේ බුද්ධ වචනය සමාජගත කිරීම තුල මේ ලෝකයේ තුල මේ බණහන විශාල පිරිසක් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි විශාල පිරිසක් පින්නතුනි අර තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු අරුබුද ඔන්නවට අදාළ හේතු හොයාගෙන අන්නේවට පිළියම් යොදන්න පටන් ගන්නවා. ආයතත මගේ ජීවිතෙත් මෙහෙ ලොකු පාපයක් වෙනවා. දැන් මේ පාපෙන් ගැලවෙන්න නම් පින බලවත් කරගන්න ඕන. මට මෙහෙම භයානක රෝගයක් තියෙන මේක හොඳ කරගන්න බැරි තත්ත්වයක් තියෙන. එහෙනම් මේකෙන් යම් කිසි සුවදායී තත්ත්වයකට යන්න මම පින බලවත් කරගන්න ඕන. මේක අපේ ගෘහස්ත සමාජය තුළ අපි එකිනෙකා තුළ යම් යම් ගැටලු තියෙනවා අර්බුද තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේ අර්බුදකාරී වාතාවරණයන් දුර්වල ගිහිලා යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නට අපි පින බලවත් කරගන්න ඕන. අමනුෂ දෝෂ වල හරි ප්‍රශ්නයක් තියෙනවා. භූත දෝෂ වල හරි ප්‍රශ්නයක් තියෙනවා පිනතුනි පින බලවත් වෙනකොට අර පහන දැල්වනකොට අඳුර පලා යනවා වගේ තමයි පිනතුනි පින බලවත් වෙන අමනුෂ්‍යය පලා යනවා පිනතුනි. ඉතින් අන්න එතකොට අර මේ ලෝකේ බණහන අය අර මෙන්න මේ කාරණා තුලින් තේරුම් අරගෙන අන්න ඒ දේවල් තේරුම් ගැනීමත් ඒ තේරුම්ගෙන ඒ අදාළ පිළියම් යෙදීමත් කියන කාරණා තුලින් ධර්ම දානමේ පින්කම් කරන අයට අතිවිශාල පුණ්‍ය මහිමයක් සම්පාදනය වෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනි අපි බලන්න ඕන මේ ජීවිතය තුල අර තමන්ගේ ජීවිතයේ තියෙන සමහර අඳුරු පැතිකඩවල් දුරු කරලා ආලෝකමත් බවක් ජීවිතයට ලං කරගන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ පුණ්‍යමය වැඩපිළිවෙළ මොනවද කියලා හොයලා බලන්න ඕනේ. සාමාන්‍ය අපට අර ලොකු වියදමක් දරන්නෙත් නැතුව කරන්න පුළුවන් පින්කම් මොනවද? අන්න අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකද හැම දිනාටම පින්නතුනි මිලමුදල් වියදම් කළ පින්කම් කරන්න පුළුවන් කමක් නැති වෙන පුළුවන්. ඉතින් අපි බලන්න ඕන එහෙම ලොකු වියදමකුත් දරන්න නැතුව අපට පින වැඩෙන දේවල් ටිකක් මොනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරලා තියෙනවා පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රයක්. මේ පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ පුණ්‍ය නදී හතරක් ගැන පින්නතුනි. ඒ කියන්නේ අර පුණ්‍යමය නදී හතරක් තමන්ගේ පැත්තට ගලන කාරණා. ඒ පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ තමන්ගේ පැත්තට තමයි පින ගලන්නේ. සසර ජීවිතේ තමන්ගේ පැත්තට පවගලාගෙන ආව නම් මේ කාරණා හතර පුරුදු කරද්දී තමන්ගේ ජීවිතේ ගලාගෙන එන්න පිනතුනි පින. අර පින ගලාගෙන එන්න පින ගලාගෙන එන්න මොකද වෙන්නේ? හරියට අඳුරු කාමරයක පහනක් දැල්වුවා වගේ අර තමන්ගේ ජීවිතේ අඳුරු දේවල් මොකද වෙන්නේ? බැහැර වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක දිගටම කරගෙන යන්න ඕන එක. පිනතුනි පළවෙනි කාරණාව තමයි අපේ පිනතුන්ට මේක ඇත්තටම මේ ඕනම තැනකදී කරන්න පුළුවන්. ඒක තමයි පින්නතුනි යම් කිසි කෙනෙක්ගේ පුඤ්ඤාභි සන්ද කියන සූත්‍රයේ දේශනා කරන යම් කිසි කෙනෙක් පින්නතුනි නිරන්තරයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මෙන්න මේ බුදු ගුණ අරගෙන යම් කිසි කෙනෙක්ගේ බුදු ගුණ පිළිබඳව පැහැදි දවස ගත කරනවා නම් අනේ බුදු ගුණ පිළිබඳ පැහැදෙන හැම තප්පරයකදීම පින්නතුනි තමන්ගේ පැත්තට ගලාගෙන යන පුණ්‍ය නදියක්. يعني බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කිරීම කියන එක තමන්ගේ පැත්තට ගලාගෙන යන පුණ්‍ය නදියක්. බලන්න මේ දේ මේ ලෝකයේ පින්නතුනි කීයෙන් කී දෙනාද කරගන්නේ කියලා.
මේල ගොඩාක් අය පිළිතුරු උදේ පාන්දර නැගිට්ට ගමම මතක් කරන්නේ මොකද්ද? ඇඳ ළඟ තියෙන ජංගම දුරකථනේ. يعني කෙලෙස් රැස්සන එකක් තමයි මතක් කරගන්නේ. ඒ ජංගම දුරකථනේ අරගෙන ඕකෙ තින් පෙරලන්න පටන් ගන්න ගොඩක් අය කෙලෙස් උපදින විදිහට. දැන් ධර්මයේ තුල ඉන්න අයනම් බණහන්ව පාවිච්චි කරනවා. ඒක ගොඩාක් හොඳ දෙයක්. නමුත් ගොඩාක් අය උදේ නිින්දෙන් අවදුන ගමන් පින්නතුනි අර කෙලෙස් වැඩෙන ජංගම දුරකථනේ අරගෙන තමයි භාවිතා කරන්නේ. ඉතින් යාගේ පැත්තට එතකොට මොකද වෙන්නේ? පාපේ ගලන්නේ. පාන්දරින්ම පාපේ ගලන යාගේ පැත්තට. හැබැයි යම් කිසි කෙනෙක් පින්නතුරු උදේ අවදුන ගමන්ම නිදි ඇඳේ ඉඳගෙනම බුදුගුණ මෙනෙහි කරොත් මොකද වෙන්නේ? බලන නිදි ඇඳේ ඉඳගෙන මෙයා තමන්ගේ ජීවිතේ පින ගලාගෙන යන පරිසරය හදාගත්තා. අපි හිතමු යම් කිසි කෙනෙක් වැඩට යනවා. ඉතින් වැඩට යනකොට අපිට ගොඩාක් දේවල් කල්පනා කරන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් පින්නතුනේ රාජකාරියට යනකොට හෝ රාජකාරී කරනකොට වරින් වර පින්නතුනේ ඉඩක් ලැබෙන හැම මොහොතකදීම මේ අනන්ත ගුණ තියෙන සතර මහා සාගරයේ තියෙන ජල බිඳුවටත් වඩා ගුණ තියෙන මේ අහසේ තියෙන තාරකාවටත් වඩා ගුණ තියෙන මහ පොළවේ පස් වලටත් වඩා ගුණ තියෙන පින්නතුනේ මේ සම්මා සම්බුදු ගුණ නැවත නැවත අර ඉඩක් ලද වේලාවක හරි පින්නතුනි ඇතුළාන්ත හැඟීමකින් පුරුදු කරනව නම් මෙනෙහි කරනව නම් ඒ හැම තප්පරයකම පින්නතුනි යාගේ ජීවිතේ පිනක් ගලනවා. ඉතින් මේකට ගොඩාක් අය දක්ෂ නැහැ පින්නතුනි. මේ බුදු ගුණ මෙනෙහි කිරීම හොඳයි කියලා පිළිගන්නවා. බුදු ගුණ මෙනෙහි කිරීම හොඳයි කියලා දන්නවා. නමුත් පින්නතුනි මොකද වෙලා තියෙන්නේ? අර කෙලෙස් ගතිය නිසා කෙලෙස් සහගත මානසිකත්වය හැමතිස්සෙම පින්නතුනි ආස කරන්නේ බුදු ගුණ මනසිකාර කරන්න නෙවෙයි, ඇහැට පෙනෙන රූපවල ගුණ මනසිකාර කරන්න. අනේ රූපේ කොච්චර ඉෂ්ට එකක්ද, කාන්ත එකක්ද, මధుර එකක්ද, මනෝහර එකක්ද, ඒ රූපේ මගේ කරගන්න තිබ්බනම් කොච්චර හොඳද. අනේ රූපේ ගුණ තමයි දකින්නේ, බුදු ගුණ නෙවෙයි පින්නතුනි. කනට ඇහෙන ප්‍රිය ශබ්දවල ගුණ දකිනවා. අනේ ඒ ශබ්දයේ මොනතරම් ප්‍රිය ගතියක් තියේද, මధుර ගතියක් තියේද, මට හැමදාම අහන්න තිබ්බනම් කොච්චර හොඳද, හැමදාම අහන්න මට ඒක මගේ කරගන්න තිබ්බනම් කොච්චර හොඳද, ඒ ප්‍රියහට සංසාරෙට මගේ වුණොත් කොච්චර හොඳද. අන්න බලන්න පිළිදු බුදු ගුණ නෙවෙයි මනසිකාර කරන්නේ, ඇහෙන ශබ්දයේ ගුණ මනසිකාර කරන්නේ. ඉතින් යාගේ පැත්තෙන් ගලන්නේ අකුසලය. ඊළඟට පිළිතුරේ ඒ වගේමයි. නාස්ර දැනෙන ගන්ධය තුල අනේ මොනතරම් ඉෂ්ඨකාන්ත මధుර මනෝහර සුවඳක්ද, මොකක්ද දන්නේ මේ සුවඳ විලුන් එක. මේ වගේ සුවඳ විලුන් එකක් මටත් ගන්න තිබ්බනම් බලන්න සුවඳේ ගුණ මනසිකාර කරනවා. බුදු ගුණ නෙවෙයි මනසිකාර කරන්නේ. දිවට දැනෙන රසයන් සම්බන්ධව අනේ රසේ කොච්චර ඉෂ්ටද, කාන්තද, මధుරද, මනෝහරද. ඉතින් ඒ රසේ මට තවසරයක් විඳින තිබ්බනම් අන බලන්න ඒ රසේ ගුණ මනසිකාර කරන ස්පර්ශ ගැනත් එහෙමයි. ඒ මොනවා යම් හරි අත්දැකීමක් තුළ ස්පර්ශයක් ලැබලා තියෙනවනම් එහෙම නැත්තම් බාහිර ලෝකයා හෝ ලබන ස්පර්ශයක් ගැන හරි වෙන්න පුළුවන්. අනේ ස්පර්ශය කොච්චර ඉෂ්ටද, කාන්දද, මధుරද, මනෝහරද, මටත් ඒ වගේ ස්පර්ශ ලබන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා බලන්න ස්පර්ශයේ ගුණ මෙනෙහි කරනවා. ඉතින් අකුසල්මයි වැඩෙන්නේ, පාපයමයි ගලන්නේ. එතකොට පින්නතුනි බුදු ගුණ මෙනෙහි කරන්නේ නැහැ. මොකද අර කෙලෙස් සහගත මානසිකත්වයේ ආස බුදු ගුණ මෙනෙහි කරන්නේ නෙමෙයි පින්නතුනි. දැන් මේ බණහන පින්නතුන්ට හිතනවනම් නෑ ස්වාමින්වංශ මගේ හිතනම් බුදු ගුණ තමයි මෙනෙහි කරන්න බර වෙලා තියෙන කියලා. එහෙනම් පින්නතුන්ගේ කෙලෙස් ගතිය හරිම අඩුයි. කෙලෙස් ගතිය වැඩි වෙනකොට තමයි පින්නතුනි බුදු ගුණ ප්‍රතික්ෂේප කරනවා. බුදු ගුණ මතක් වුණත් තල්ලු කළ දාන පැත්තකට. ඒකේ රසයක් නෑ වගේ අදහසකින් කෙලෙස් සහගත මානසිකත්වයේ කරන්නේ රූපයේ ගුණ මනසිකාර කරනවා. ඇහෙන ප්‍රියහන වල ගුණ මනසිකාර කරනවා. ගන්ධ රස ස්පර්ශ ආදී ගුණ මනසිකාර කරනවා. ඒ විතරක් නෙවෙයි, සමහර විට කෙනෙක්ගෙන් අතීතේ ලැබුණ ආදරයක් මතක් කරලා හරි වර්තමානයේ ලැබෙන ආදරයක් ගැන හරි ඒ වගේ වර්තමානයේ කෙනෙක්ගෙන් ලැබෙන වටිනාකමක්, ගෞරවයක්, පිළිගැනීමක් අනේ ඒක කොච්චර හොඳ ආදරයක්ද, ඒ වගේ ආදරයක් සංසාරෙම ලැබුණා නම් කොච්චර හොඳද බලන්න අර කෙලෙස් වැඩෙන ಗುಣ මනසිකාරයක වාසය කරන්නේ. බුදු ගුණ නෙවෙයි මනසිකාර කරන්නේ. එතෙන් අර කෙලෙස් සහගත මානසිකත්වයේ හැමතිස්සෙම පින්නතුනි බුදු ගුණ තල්ලු කළ දාන පැත්ත. බුදුගුණ පත්තකට තල්ලු කළ මොකද කරන්නේ? ඒ කෙලෙස් සහගත මානසිකත්වයේ අවශ්‍යතාවය සපුර ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ගුණ මනසිකාර කරනවා. හැබැයි යම් කිසි කෙනෙක් මෙන්න මේ කෙලෙස් ගතිය තේරුම් අරගෙන මේ තුල මගේ දවස ගානේ මගේ ගිනුමට අකුසල් එකතු වෙනවා, මගේ ගිනුමට දවස ගානේ අකුසල් එකතු වෙනවා, පාපයන් එකතු වෙනවා කියලා වටහාගෙන පින්නතුනි යම් කිසි කෙනෙක් මොකද කරන්නේ පින්නතුනි? රාජකාරී කරන තැන්වල ගේදර වැඩ කටයුතු කරද්දී, ඊළඟට පින්නතුනි ගමනක් බිමනක් යද්දී, උදේ පාන්දර නැගිටිද්දී සහ රාත්‍රී නින්දට යද්දී,
නින්දට අදත් පිනතුන විනාඩි දහයක්වත් අඩුම ගානේ. එයා පිනතුනි බුදුගුණ මනසිකාර කරනවා නම් අන්න එයාගේ පුණ්‍ය ගිනුමට පිනතුනි අර දවස ඇතුළත බොහෝ පුණ්‍ය කුසල් රැස් වෙලා තියෙනවා. පිනතුනි යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට බුදුගුණ මනසිකාර කර කර මනසිකාර කර කර ජීවත් වෙන පටන් ගත්තොත් අපි දන්නවා එයාගේ ශ්‍රද්ධාව වැඩෙනවා කියලා. අනේ ශ්‍රද්ධාව ඒ බුදුගුණ මනසිකාරයේ තුල වැඩෙන ශ්‍රද්ධාව ඊළඟට පිනතුනි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් පිනුතු හිතන්න මෙහෙම අපි ওই ශ්‍රද්ධාව කියන එක පැත්තකින් ගියේ තියමු. අකුසලයේ කියන එක අපි ගමු. අපි තු මෙහෙම තරහ කියන අකුසලයේ ගමු. ඔන්න මේ අපි තු යම් කිසි කෙනෙකුට පරුස වචනෙන් බැන්නා. ඔන්න එතකොට පොඩි තරහක් ඇති වෙනවා. මේ මිනිස්සයාට මෙහෙම පරුස වචනෙන් බැන්න නේද කියලා තරහක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සිද්ධිය ඉවර වෙනවානේ. අරයා බැන්නා මෙයාට තරහ ගියා සිද්ධිය ඉවරුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කර කර ඉන්න අතරේ අර උදේ බැනපු සිද්ධිය ආපහු ඇද ඇද ගන්න හිතේ හැටි එහෙමයි. කෙලෙස් සහගත හිත මොකද කරන්න අර උදේ අර මේ සිද්ධිය ආපහු උදේ සිද්ධිය මොකද කරන්න පින්නතුනි ආපහු ඇද ඇද ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාගේ තරහ වැඩි වෙන පටන් ගන්නවා. ඒ තරහ වැඩුණාට පස්සේ මොකද කරන්නේ? මෙයා ඕකට කියන අපි ක්‍රෝධ කිරීම කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? නැවත නැවත පරණ සිද්ධිත් ඇද ඇද ගන්නවා. ඔන්නෝම් පින්නතුනි යම් කිසි කෙනෙක්ගේ වැරදි වචන මනසිකාර කර කර තරහා වැඩි වෙන මාවතක යද්දි පින්නතුනි එක තැනක් එනෝ පින්නතුනි තරෙහි උච්චතම තැනක්. අනේ තරෙහි උච්චතම තැනදී මොකද වෙන්නේ පින්නතුනි? අර තරහා වචන වලින් හෝ ක්‍රියා වලින් හෝ දඩුමුගුරු ගැනීමකින් හෝ ක්‍රියාත්මක භාවයට පත් වෙන්නට පටන් ගන්නවා. ඒක හරියට පින්නතුනේ හරියට අර වාහනයකට ටයර් එකකට අපි හිතමු හුලං ගහනවා කියලා. ඉතින් හුලං ගහනකොට එක මට්ටමක් තියෙනවා. ඒ මට්ටම ඉක්මවා හුලං ගහද්දි පුපුරන එක ස්වාභාවිකයි. ඒක සාමාන්‍ය දෙයක්. දැන් බැලුම් පුංචි දරුවෝ බැලුම් බෝල මේ වලින් සෙල්ලම් කරන්නේ. බැලුම් බෝලයක් අරගෙන දරුවෙක් ඕක පුම්බන්න ගත්තොත් එක තැනක් දක්වා පුම්බන්න ගත්තොත් ඕක පුපුරලා යනවා. ඒ කියන්නේ උච්චතම තැනකදී පින්නතුනේ පුපුරනවා. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් පින්නතුනි ඕනම අකුසලයක් දැන් තරහ කියන අකුසලෙන් ගත්තම ඒ අකුසලේ දිගින් දිගට කෙනෙක් ගැන තරහින්ම මෙනෙහි කර කර ජීවත් වුණොත් එක තැනකදී මෙයා දන්නේ නැහැ මෙයාට කෑ ගහනවා. මෙයා දන්නේ නැහැ මෙයා පරුස වචන කෙනෙක් බවට පත් වෙනවා. අතේ තියෙන දේවල් වලින් ගහන කෙනෙක් බවට පත් වෙනවා. ළඟ තියෙන දේවල් පොඩි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි රාගය කියන අකුසලයක්. අපි දු විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් පිටස්තර ස්ත්‍රියක් ගැන හරි පුරුෂයෙක් ගැන හරි රාග හිතින් ජීවත් වුණා කියලා. ඒ රාගය ක්‍රියාත්මක يعني ඒ රාග සිතින් ජීවත් වෙන පින්නතුනි එයාවත් දන්නේ කාමිත්‍යාචාරයකට එයා වැටෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව උනත් එහෙමයි. ඊර්ෂ්‍යාව උනත් පින්නතුනි දිගින් දිගට කරගෙන ගියොත් එයාම දන්නේ එයා අණවින කොඩිවින කරගත්ත කෙනෙක් බවට පත් කරගෙන අන්නයේදී දිනුවට හානි කරවන මට්ටමට එයා ක්‍රියාත්මක කියලා. අන්නේ වගේ පිළිතුර අකුසලවල තියෙනවා අකුසල ධර්මවල තියෙනවා එමේ එක මට්ටමකට අරගෙන ගියොත් අපි දන්නෙත් නෑ ක්‍රියාත්මක වෙනවා. අන්නේ වගේ තමයි පිළිතුර සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳව ගුණ මෙනෙහි කර කර එක මට්ටමකට පින්නතුනි ශ්‍රද්ධාව වැඩෙනකොට අන්නේ ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්නේ ක්‍රියාත්මක වෙන තැන තමයි පින්නතුනි පහනක් අතට අරගෙන මල් ටිකක් අතට අරගෙන හඳුන් කූරු අරගෙන බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා බුද්ධ වන්දනාව කියන එක එතකොට තමයි වෙන්නේ. බුද්ධ වන්දනාව කියන්නේ වැඩුණු ශ්‍රද්ධාවේ ක්‍රියාත්මක භාවය. දැන් පරුස වචනේ කියන්නේ වැඩුණු තරහ කියන අකුසලේ ක්‍රියාත්මක භාවයනේ. ඒ තරහ යම් කිසි මට්ටමකට ගියා පරුස වචන කියවෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ බුදුගුණ මෙනෙහි කළ පිණිතුනි ශ්‍රද්ධාව එක මට්ටමකට යද්දී එයාට බුදුන් නොවැද ඉන්න බෑ. එයා විදේශ රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාට බුදු පිළිමයක් පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හරි පින්නතුනි අත් දෙක එකතු කරගෙන වඳින එක එයාට නොකර ඉන්න බැරි වෙනවා. අනේකයි අර ශ්‍රද්ධාව කියන එක පින්නතුනි ක්‍රියාත්මක භාවයට වර්ධනය කරගත්තොත් ශ්‍රද්ධාව කියන හැඟීම එයාට බුදුන් නොවැදින්න බෑ. ඊළඟට එයාට පන්සලට එහෙම නැත්නම් ආරණ්‍යයට නොගිහින් ඉන්න බෑ. ඒ වැඩුණු ශ්‍රද්ධාව තියෙන කෙනාට බණ නොඅසා ඉන්න බෑ. අහන්නම ඕන එක. දැන් හොඳටම කේන්ති ගිය කෙනාට පරුස වචන කියනකන් ඉන්න බෑනේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි. ශ්‍රද්ධාව හොඳට වැඩුණු කෙනාට බණ ටිකක් අහනකන් ඉන්න බෑ.
මේ උදේ ඉඳලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා හරිම අමාරුයි. ඒත් බණ ටිකක් අහන්න නැතුව නම් එයාට නිදා ගන්න බෑ. බණ ටිකක් අහන්නම ඕනේ. ඊළඟ පාන්දර නැගිට්ටමත් එහෙමයි සමහර අයට. පාන්දර නැගිට්ටත් වැඩපල කරන අතරේ නමුත් බණ ටිකක් අහන්න නැතුව මෙයාට බෑ. බලන්න සද්ධාව අර අකුසල් පින්නතුන එක මට්ටමකට ගියාම ඒක පුපුරා යනවා වගේ තමයි. ශ්‍රද්ධාව එක මට්ටමකට ආවට පස්සේ පින්නතුනේ අපට ඒ සද්ධාව පදනම් කරගත් දේවල් නොකර ඉන්න බෑ පින්නතුන. කොහොම හරි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට මල් පූජ කරන්න ඕන, පහන් පූජ කරන්න ඕන, බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕන, දන් දෙන්න ඕන, සිල් රකින්න ඕන, බණ අහන්න ඕන, භාවනා කරන්න ඕන, දළදා වහන්සේ වන්දනා කරන්න ඕන, සර්ණමාලි සෑරාචාර්ය වහන්සේ වන්දනා කරන්න ඕන. හොඳට තේරුම් ගන්න පින්නතුනි, එක මට්ටමකට ශ්‍රද්ධාව වර්ධනය කරගත්තොත් එතනදී ක්‍රියාත්මක භාවයට යනවා, කාටවත් නවත්තන්න බෑ. දැන් පින්නතුනි සමහර නිවෙස්වල ඉන්නවා, දැන් සාමියා සද්ධාවන්තයි, භාර්යාව සද්ධාවන්තයි. එතකොට සාමියාට දන් දෙන්න ඕන, භාර්යාවට දන් දෙන්න හිතෙන්නේ නැහැ. මොකද භාර්යාවගේ හිතේ සද්ධාව නැහැ, සාමියාගේ හිතේ සද්ධාව තියෙන්නේ. ඉතින් අර භාර්යාව කොච්චරක් මෙතුණත් පින්නතුනි, ඒ සාමියා හොරෙන් හරි දන් දෙනවා පින්නතුනි. මොකද යාර ඒ දන් දීමේ සද්ධාව ඇතුණාට පස්සේ පින්නතුනි ඒක නොදී බෑ. අර පරුස වචන කියන අකුසලයේ බලවත් වුණොත් ඒව නොකිය බෑ වගේ. අර සද්ධාව පිළිදී දන් දීමේ සද්ධාව වර්ධනය වුණොත් දන් නොදී බෑ පින්නතුනි. ඉතින් අර භාර්යාවට නොකිය නොදනුවත් හරි පින්නතුනි, භාර්යාව දැනුවත් නොකර හරි දන් දෙනවා. ඒ වගේ දැන් සාමියා දන් දීමට අකමැති නම් භාර්යාව සද්ධාවන්ත නම් ඉතින් අර සාමියාට දැනුවත් කිරීමකින් තොරව හරි පිනතු මෙයාට දන් දෙන්න ඕනේ. ඒ දන් දෙන්න බැරුණොත් මෙයාට හරි වේදනාවක් ඇති වෙනවා. ඒ වගේ දැන් සමහර අපි දන්න අය ඉන්නෝ පින්නතුනේ, දැන් ওই භාවනා වැඩසටහන් වලට එනවා. එතකොට ඒ භාවනා වැඩසටහන් වලටදී සමහර නිවෙස්වල ඒ භාවනා වැඩසටහන් වලට එන අයගේ අම්මලා තාත්තලා භාවනා වැඩසටහන් වලට එනවට අකමැති. සමහරට ඒ භාවනා වැඩසටහන් වලට එන කෙනාගේ සාමියා හෝ භාර්යාව මේ වැඩසටහන් වලට එනවට අකමැති. ඒත් මෙයාට නැවිත් බෑ. මෙයා කොහොම හරි එනවා. ඒක තමයි පින්නතුනේ සද්ධාව වැඩුණට පස්සේ ඒ සද්ධාවට අදාළ දේවල් නොකර බැරි තත්යකටපත් වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට පින්නතුනේ මෙයාට සද්ධාව මේ වගේ ක්‍රියාත්මක භාවයට මට්ටමකට එනකොට එයාට බුදුගුණ මෙනෙහි නොකර බෑ පින්නතුනේ. අකුසලයේ බලවත් වෙච්ච කෙනාට, ওই රාගාදී කෙලෙස් බලවත් වෙච්ච කෙනාට පින්නතුනේ අර රාගාදී කෙලෙස් වැඩි වෙන්නට හේතුන දේවල් කල්පනා නොකර බැරි ගතියක් තියෙනවානේ. එහෙම මානසිකත්වයක් ගොඩ නැගෙනවානේ. ඒ රාගය බලවත් වුණොත් ඒ රාගයට අදාළ දේවල් කල්පනා නොකර බැරි තත්ත්වයක් වෙනවා. කල්පනා කරන්නම වෙනවා. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමාන්තික ශ්‍රද්ධාවක් වර්ධනය කරගත්ත කෙනාට බුදුගුණ මෙනෙහි නොකර බැරි තත්ත්වයක් වෙනවා. යන හැමතිස්සෙම ඇතුළාන්තයෙන් පින්නතුනේ බුදුගුණ නිකන් මන්ත්‍රයක් වගේ ඇතුළාන්තයෙන් හැමතිස්සෙම කියවෙනවා. අර ඒකනේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු එක අම්ම කෙනෙක්ගේ කකුල ගලක හැප්පුණත් බුදුරජාණන් වහන්සේගේ නම කියවෙන්නේ. ඊළඟට මේ අම්මා වැටෙන්න ගියත් බුදුරජාණන් වහන්සේගේ නම කියවෙන්නේ. බලන්න එතකොට අර හැමතිස්සෙම ඇතුළාන්තයේ අර යම් මට්ටමකට පින්නතුනේ බුදුගුණ මෙනෙහි කළ සද්ධාව හදාගත්තොත් ඒ සද්ධාව ක්‍රියාත්මක භාවයට යනවා විතරක් නෙවෙයි. ඊළඟට ඒව වචනෙන් කියවෙනවා විතරක් නෙවෙයි. ඒව හැමතිස්සෙම හිතෙන්නත් පටන් ගන්නවා. අන්න එහෙම සද්ධාවක් හදාගත්ත කෙනා තමයි පින්නතුනි මරණින් මතු සුගතියට යන්නේ. මොකද එයාට මරණාසන්න මොහොතේ, ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, එයාට පින්නතුනි මරණාසන්න මොහොතේ හිතේ නැගී නැගී එන්නේ අර බුදුගුණමයි. කොච්චර වාසනාවන්ත පින්නතුනි. මේ බණහන පින්නතුන් හොඳට හිතලා බලන්න ඕන කාරණාවක්. ඊළඟ භවයේ කියන එක මරණයත් එක්ක තීරණය වෙන එකක්. මරණාසන්න මොහොත කොයි වෙලේක හරි එන්න පුළුවන්. සමහර තමන්ගේ ස්වාමියාට කලින් තමන් මරණයට යන්න පුළුවන්. නැත්නම් භාර්යාවට කලින් තමන් මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ සමහර සහෝදර සහෝදරියන්ට කලින් තමන් මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ මසල්වැසියන්ට කලින් තමන් මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ අපි ඕනම කෙනෙක් මරණයට පත් වෙන වෙලාව ගැන අපිට අදහසක් ගන්න බෑ. කොයි වෙලේද කියලා. සතියකින්ද මාසකින්ද පැයකින්ද අදහසක් ගන්න බෑ. නමුත් අර අපි මේ කියන මේ ක්‍රියාත්මක භාවයේ ශ්‍රද්ධාව වර්ධනය කරගත්ත කෙනාගේ ඇතුළාන්තය හැමතිස්සෙම බුදුගුණ මනසිකාර. يعني එයාගේ දෛනික ජීවිතයේ ගත්තොත් පිළිතුරු බුදුරජාණන් වහන්සේ මතක් වෙන වාර ගණන හරීම වැඩි. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක්ට මරණාසන්න මොහොතේදී වැඩිපුරම හැඟීමක් තිබ්බ බුදුරජාණන් වහන්සේ ගැන නිසා වැඩිපුරම හැඟීමක් තිබ්බ බුදුරජාණන් වහන්සේමයි මතක් වෙන්නේ. ඉතින් එයා තමයි හරියටම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන
මට අන්‍ය වූ සරණක් නැත නැත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේය කියලා. පින්නතුනි අන්නේ සැබෑම සරණාගමනේ සිද්ධ වෙලා තියෙන යතුල. ඒකයි මැරෙද්දිත් ඒ සරණාගමනේ මතක් වෙන්නේ. සරණගේ බුදුරජාණන් වහන්සේ මතක් වෙන්නේ. ඉතින් මෙන්න මේ පැවැත්ම තුළ මෙයාගේ ජීවිතේට පුදුමාකාර පිනක් ගලන්න පටන් ගන්නවා. පිටතර ධර්මයේ තියෙනවනේ මේ يعني බුදුගුණ කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් දැන් අපි හිතමු දැන් ඉන්දියාව ඒ කාලේ ඉන්දියාවට කියේ දඹදිව කියලා. දඹදිව පින්නතුනි එක ආසනයක් තව ආසනයක ගෑවෙන්න. දැන් දඹදිව කුවර පස්සේ අපේ රටටත් වඩා අපට මතක හැටියට 30 ගුණයක් විතර ලොකු රටක් නේ ඔක. එතකොට එක ආසනයක් තව ආසනයක ගෑවෙන්න. ඒ කියන්නේ ආසන දෙක ගෑවි තියෙන්නේ. අනේ මේ ආසනයක් තව ආසනයක ගෑවෙන්න. ඒ ආසනේ අනිත් ආසනේ ගෑවෙන්න. මෙහෙම දඹදිව පුරාම ආසන පනවනවා. එතකොට ආසන කෝටි ගාණක් පනවන්න වෙනවනේ පින්නතුනි. දඹදිව පුරාම එක ආසනයක් තව ආසනයක ගෑවෙන්න ආසන පනවනවා. මේ හැම ආසනයකම පසේ බුදුරජාණන් වහන්සේ නමක් වාඩි කරවනවා. වඩා හිඳුවනවා. අර දඹදිව පුරාම එක ආසනයක් තව ආසනයක ගෑවෙන්න ආසන තියලා ඒ හැම ආසනයකම පසේ බුදුරජාණන් වහන්සේ නම බැගින් වඩා හිඳුවනවා. එතකොට දඹදිව පුරාම වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ මෙච්චර මෙපණයි කියන්න බෑනේ. අන්නේ දඹදිව පුරාම ආසනවල එකක් අනෙක ගෑවෙන තරම් ළඟින් දඹදිව පුරාම ඒ පින්නතුනි මේ ආසනවල වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ එකතු කළා. සම්මා සම්බුදු ගුණයකට පින්නතුනි සම කරන්න බෑ කියනවා. ඒනවා දඹදිව පුරාම අර එකතු කරපු පසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වලටත් වඩා අනන්ත අප්‍රමාණ ගුණයක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ. එතකොට එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන උදේ නැගිටිද්දි කල්පනා කළොත්, වැඩට යද්දි කල්පනා කළොත්, රැණි නින්දර යද්දි කල්පනා කරොත්, ඊළඟට ඒක ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා මලක් පහනක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට, පසක පිහිටුවා වන්දනා කරන්නට යමෙක් පින්නතුන යොමු වුණොත් බලන්න යාට කොච්චර සරණක්ද පින්නතුන පිහිටක්ද. ඉතින් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ පින්නතුනි තමන්ට සමහර විට විවාහ ජීවිතයක් ගත කරනවා නම් භාර්යාවක් ඉන්න පුළුවන්, සාමියෙක් ඉන්න පුළුවන්, දරුවෝ ඉන්න පුළුවන්, අම්මා තාත්තා ඉන්න පුළුවන්, යහළු මිත්‍රාද ඉන්න පුළුවන්. නමුත් පින්නතුනි මරණාසන්න මොහොතේ ඔක්කොම පිහිට පින්නතුනි අවලංගු වෙලා යනවා. ඔය කාටවත් මුකුත්ම කරන්න බෑ පින්නතුනි. ඉතින් මරණාසන්න මොහොතේ අපටමයි අපේ ජීවිතේ ඊළඟ ඉරණම තීරණය කරගන්න වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේවාගේ අනන්ත ගුණ තියෙන සම්මා සම්බුදු ගුණ පිළිබඳව නැවත නැවත පැහැදෙනවා නම් එයාට මරණයත් ජය ගන්න පුළුවන්. ගත කරන ජීවිතය අපි අර පින්නතුනි සිහිපත් කළේ සමහර දුක් කරදර තියෙනවා කියලා. අන්න අර බුදුගුණ තමන්ගේ ජීවිතයට එකතු කරන්න පින්නතුනි බුදුගුණ තමා තුළින් අර දකිමින් මෙනෙහි කරන්න පින රැස් වෙනකොට අන්න තිබ්බ දුක් කරදර ටික ටික අඩු වෙන පටන් ගන්නවා. නිකන් තමන්ගේ ගෙදරට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වැඩිය වගේ පින්නතුනි. ඒකනේ දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට වැඩියොත් පිළිතුරු බලන්න කොච්චර ආලෝකයක්ද ජීවිතේ කියලා. ඉතින් අන්නේ වගේ තමන්ගේ හදවතට බුදුරජාණන් වහන්සේ වැඩම ගන්න පුළුවන් නම් නිරන්තරයෙන්ම يعني බුදුගුණ තුලින් සිතුවිලිමය වශයෙන් අපට පුළුවන් නම් පින්නතුනි ඒක පුදුමාකාර ආශිර්වාදයක්. ඉතින් අන්නේ වගේ බුදුගුණ නිරන්තරයෙන්ම මානසිකාර කරන හදවතක් තියෙන කෙනෙක් නම් තමන්ගේ ස්වාමියා ඒ භාර්යාවට වෙන ආශිර්වාදයක් ඕනේ නැහැ පින්නතුනි. ඒ වගේ නිරන්තරයෙන්ම බුදුගුණ මානසිකාර කරන භාර්යාවක් නම් තමන්ගේ සාමිදීනිය. ඒ සාමියාට පිළිදෙන වෙන ආශිර්වාද ඕනේ නැහැ. අර මොකද අර සාමාන්‍යයෙන් කියන්නේ බුදුගුණ මානසිකාර කරන හදවත බුද්ධ මන්දිරයක් වගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ හදවතක් තියෙන කෙනෙක් ඔබට හරියන්න ඕනේ කියලා හිතද්දි පින්නතුනි ඒ කොච්චර ආශිර්වාදයක්ද. ඉතින් ඒ වගේ අර බුදුගුණ මානසිකාර කරන හදවත් දෙකක් තියෙන දෙමව්පියෝ දෙන්නේ දරුවන්ට වඳින තමන්ට පසක පිහිටුවලා වඳින දරුවන්ට ආශිර්වාද කරද්දි කොහොම ආශිර්වාදයක්ද ඒක. ඉතින් අන්නේ නිසා පින්නතුනි අර අපිට තියෙන දුක් කරදර අඩු කරගන්න තියෙන අපලු පද්‍රව අඩු කරගන්න භූතයෝ පිසාචයෝ පින්නතුනි හොයාගන්නත් බැරි වෙනවා. පහන පත්තු කරපු ගමන් අඳුරු කාමරේ අඳුර නැති වෙලා යනවා වගේ බුදුගුණ මානසිකාර කරද්දි බුදුගුණ සජ්ජහායනාවෙද්දි නිවෙස්වල භූතයෝ පිසාචයෝ හොයාගන්නත් බැරි වෙනවා පින්නතුනි. කරදර කරන්නේ නැහැ පින්නතුනි. කරදර වෙන්නේ නැහැ. කරදර කරන්නත් බෑ යාළට. ඉතින් බලන්න කොච්චර වටිනවද පින්නතුනි මේක. දැන් එක රුපියලක් වැය වෙනවද මේකට. ඊළඟට බලන්න පින්නතුනි දෙවෙනි කාරණාව සිහිපත් කරනවා ධර්මයේ ගුණ මෙනෙහි කරන්න ඕන.
එන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන ಗುಣ මෙනෙහි කරන්න ඕන සාමාන්‍ය ජීවිතේ. ඉතින් අපි කොහොමද ඒක මෙනෙහි කරන්න පිණිස ධර්මයේ ගැන පැහැදීම ඇති වෙන විදිහ නෙමෙයි මෙනෙහි කරන්න ඕන අපි. ධර්මයේ ගැන ප්‍රසාදේ ඇති වෙන විදිහ මෙනෙහි කරන්න ඕනේ. දැන් පින්නතු හිතන්න දැන් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ අපි වගේම දුක් විඳපු ඕනතරම් අය දඹදිව හිටියා. ඉතින් ඒ දඹදිව හිටපු අපි වගේම විවිධ ප්‍රශ්නවල හිටපු මානසික පීඩාවල හිටපු මානසික තැවිලි දැවිලි පිච්චිදවල හිටපු කී දහහක් නම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පුරුදු පුහුණු කරලා ඒ ඇවිලුණු ගිනිදැල් නිවාගත්තද? අඟුලිමාල කියන චරිතය ගත්තම් පින්නතුනේ ආ මානසික සහනයක් තිබ්බ කෙනෙක් නෙවෙයි. ප්‍රාණඝාත අකුසලයේ තුලම පිච්චි පිච්චි හිටපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සරණ ගිහිල්ලා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා ඒ ධර්මයේ සරණ ගිහිල්ලා අර ප්‍රාණඝාතය තුල ඇවිලුණු ගිනිදැල් ඔක්කොම සංසාරික වශයෙන් නිවාගත්තා. එතකොට ධර්මයේ බලන්න කොච්චර ශක්තියක්ද කියලා අර මනුස්ස ඝාතන 1000කට වඩා කරපු හදවතකට නිවීම ලබා දුන්නා. එවගේ අර දරුවෝ මිය ගිහිල්ලා ස්වාමියා මිය ගිහිල්ලා අම්මා තාත්තා මිය ගිහිල්ලා දේපොළ සැපසම්පත් ඔක්කොම ගම් වතුරට ගහගෙන ගිහිල්ලා උමතු වෙලා හිටපු තනිකර තුවාලයක් වගේ හදවතක් තිබුණු පටාචාරා මෞතුමියගේ ඒ තුවාලයක් බඳු හදවත සූපත් කළේ ධර්මයේ පින්නතුනේ. තමන්ගේ දරුවෝ නැති වුණාට පස්සේ පිස්සු හැදිලා වගේ ගෙවල් ගානේ දුවපු කිසා ගෞතමියගේ ඒ දරු දුක නැති කරේ ධර්මයේ. කියන්නේ පින්නතුනේ අපේ මේ ලෝකේ බණහන කොච්චර අම්මලා තාත්තලා ඉන්නවද දරුවෝ නිසා දුක් විඳින. ඔය දුක නැති කරන්න පුළුවන් පින්නතුනේ මේ ධර්මයට. තමන්ගේ භාර්යාව නිසා දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්න ස්වාමියුර මේ ලෝකෙ කොච්චර ඉන්නවද? එයාලගේ හිතවල තියෙන දුක නැති කරන්න පුළුවන් මේ ධර්මයට. තමන්ගේ ස්වාමියා නිසා අසරණ වෙලා ඉන්න භාර්යාවරු කොච්චර මේ ලෝකයේද? අනේ භාර්යාවගේ හිතේ තියෙන අසරණකම් දුක් ඔක්කොම නැති කරන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට. මේව අපේ පිනතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ දැනටත් ඔප් වෙලා තියෙන්නේ. සමහර දරන්න බැරි තැවිලි දැවිලි පිච්චිලි පීඩන සහිතව හිටපු සමහර දවස් අතීතයේ ඇතිනේ. බලන්න බණ ටිකක් ඇහුවට පස්සේ මොකක්ද උනේ කියලා. ඒ බණ ටික අහද්දී තමාට දැනෙනු නිකන් ගින්දරට වතුර දානවා වගේ. තමන්ටම දැනෙන බණ ටික ඇහිද්දී නිවිල යනවා හිත. ඒක ධර්ම ශක්තිය කියන්නේ ඒකයි පින්නතුනේ. මේ ධර්මය හදවතට වදිනකොට මේ ධර්මය හදවතට දැනෙනකොට හදවත නිවනවා පින්නතුනේ. ඉතින් අන්නේ ධර්මය ගැන අපි පැහැදෙන්න ඕනේ. ධර්මය තරන් ඥාතියෙක් ධර්මයේ තරම් අම්මෙත් තාත්තෙක්වත් නැහැ පින්නතුනේ. අම්මා තාත්තටවත් බැරි වුණා තමන්ගේ දුක් ගින්දර නැති කරන්න. ඒත් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට පුළුවන් තමන්ගේ දුක් ගින්දර නැති කරන්න. එහෙනම් අම්මා තාත්තටත් වඩා ධර්මයේ ශ්‍රේෂ්ඨයි. එතකොට පින්නතුනේ තමන්ගේ ජීවිතේ බිල බලන්න. ධර්මයේ ගැන පැහැදෙන ලෝකේ දිහා බලනවට වඩා තමන්ගේ හදවතේ බිල බලන්න. තමන්ගේ හදවතේ වාර කීයක් නම් දුක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් පුරුදු පුහුණු කිරීම තුළින් නැති කරගෙන තියනවාද? ඉතින් ඔය ධර්ම මාර්ගයේ තව ඉස්සරහට ගියා. මේ ධර්ම ශ්‍රවණයට සීමා වෙන්නේ නැතුව අහන බණ නැවත නැවත මෙනෙහි කර කර ඒ අහන බණට අනුකූලව දවස ගත කරමින් සීලාදී ගුණ දහම් රකිමින් බණ භාවනා කරමින් තව ඉස්සරහට ගියොත් පින්නතුනි සද්ධාහටම දුක් නැති වෙලා යනවා. ධර්ම ශක්තිය කියන්නේ එහෙම එකක්. මේ ලෝකෙ තියෙන ලොකුම ශක්තිය ධර්ම ශක්තිය. ඒ ධර්ම ශක්තියට පුළුවන් පින්නතුනේ සසර ගමන යන සත්වයේ සසර ගමන නතර කරලා පවා දාන්න. එච්චර බලය කියන්නේ කල්ප ගාණක් පින්නතුනේ සංසාරේ පෙරලි පෙරලි යන පංචස්කන්ධ ධර්ම ඉස්සරහට ගහගෙන යන්නේ නැති විදිහට. අනුරාග සංසාර ගමනේ භවයෙන් භවයට යන ජීවිත මෙතනින් එහාට නොයන විදිහට නතර කරවීමේ ශක්තිය තියෙන ධර්මයටයි. ඉතින් කොච්චර බලයක්ද ඒක? ඒකයි ධර්ම ශක්තියේ තියෙන හැට අධ්‍යාත්මික බල තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා පිනතුනේ ධර්මය අන්නේම හදවතින්ම සරණ යමින් ධර්මයේ ඒ ಗುಣ දැකදක පැහැදෙන්න ඕන. ස්වාක්ඛාතෝ භගවතා සම්මා සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන විදිහට අර ධර්මයේ ඔය පාලි පාඨ අස්සෙ තියෙන කතාවල් ඇදලා අරගෙන පින්නතුනේ. ඔය සූවිසි මහගුණේ වගේ පොතක් අරගෙන ඒ සූවිසි මහගුණේ පොතේ තියෙන බුදු ගුණ නවය විස්තර කළ දීර්ඝව දහම් ගුණ විස්තර කරලා තියෙන දීර්ඝවහය ඊළඟට සංඝගුණ නවයේ දීර්ඝ විස්තර කරලා තියෙන. ඒකයි සූවිසි මහගුණේ කියන්නේ. සූවිසි කියන්නේ 24 කියන එක. තුනුරුවන්ගේ ගුණ 24 විශාල පිටුගානක පිටුතර විස්තර කරලා තියෙනවා. අන්නේවයි තියෙන සාඛාත කියන ගුණේ අතුලාන්ත කතාව විස්තර කරලා තියෙනවා.
ඒහි පස්සිකෝ කියන ගුණ ඇතුලාන්ත කතාව විස්තර කරන තින. අන්න ඒ සූවිචි මහගුණ පොත්තරගෙන පින්නතුනි එමත වෙනත් ධර්මයේ ගුණ පැහැදිලි කරපු පොත්තරගෙන අන්නේම හොඳට හදාරන්න ඕන. අන්න එතකොට ධර්මය ගැන ලොකු සද්ධාවක් ඇති වෙනවා, ගෞරවයක් ඇති වෙනවා. අන්න ඒක පින්නතුනි තමන්ගේ පැත්තට ගලන පුණ්‍ය නදියක්. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන්න පැහැදෙන්න තමන්ගේ පැත්තට පුණ්‍ය නදී ගලනවා. ධර්මය ගැන පැහැදෙන්න පැහැදෙන්න තමන්ගේ පැත්තට පුණ්‍ය නදී ගලනවා. ඊළඟට ආර්ය මහා සංඝරත්නයේ පින්නතුනි සාරිපුත්ත මහා මුගල්ලාණාදී මහා උතුමන් වහන්සේ ළඟින්දලා අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී මහා රහතන් වහන්සේ ළඟින්දලා පින්නතුනි වර්තමානයේ දක්වාම මේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හිත නිවන දහම්පදය පුරුදු පුහුණු කරමින් අවබෝධ කරගනිමින් තවත් පරම්පරාවකට අනාගත පරම්පරාවකට ලෝක සත්‍යයන්ට ලබා දෙන්නට අරගෙන ඉන්නේ මහා සංඝරත්නය. ඉතින් මහා සංඝරත්නය නොවෙන්න මේ ධර්මයේ තුලින් අපට බණක් අහලවත් හිත නිවා ගන්නවා කියන එක වෙන්නේ නැහැ පින්නතුනි. ඉනිසයි මහා සංඝරත්නය පිළිබඳවත් මොකද කරන්න ඕන? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් ඒ සංඝ ගුණවල ඇතුළාන්ත කතාව හොයලා බලලා අපි මොකද කරන්න ඕන? ඒ සංඝ ගුණ කෙරෙහි පැහැදෙන්න ඕන පින්නතුනි. ඉතින් අන්නේම සංඝ ගුණ කෙරෙහි පැහැදෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ පැත්තට පින ගලනවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිත කතා, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතා, පිටුවේ ආසන්න කාලේ අපි එක චරිත කතාවක් බැලුවා පුන්න මහරහතන් වහන්සේගේ. ඉතින් ඒ පුන්න මහරහතන් වහන්සේගේ ඒ ග්‍රන්ථය තුල තියෙන්නේ අර අපේ පිනතුන් අහලා තියෙනනේ අර ඊටාම නරක සැඩපරුස පිරිසක් හිටපු ගමකට යන සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ පුන්න සාමින් වහන්සේට විරුද්ධ වෙනවා. ඒ ගමන යන්න එපා කියලා පස්සේ පුන්න සාමින්වහන්සේ ගමෙන් වෙන අසාධාරණයන්ට මෛත්‍රී මුහුණ දෙන හැටි විස්තර කරනවා. ඉතින් අන්නේ පුන්න මහරහතන් වහන්සේ ගැන සංග්‍රහ කළ තිබ්බ ග්‍රන්ථයක් අපි මේ ළඟදී බැලුවා. ඉතින් ඒක බලද්දි මොකද වෙන්නේ? බලද්දි පින්නතුනි කියවන්න කියවන්න සද්ධාව වැඩෙනවා. අනිවාර්යයෙන්ම මහාකාශ මහරහතන් වහන්සේගේ අර ග්‍රන්ථයක් අරගෙන කියවද්දි කියවන්න කියවන්න සද්ධාව වැඩෙනවා. ඉතින් මේ සද්ධාව වැඩෙනවා කියන්නේ පින ගලනවා පින්නතුනි. අර ටෙලි නාට්‍යයක් දිහා බලන් ඉදි මොනවද ගලන්නේ? එක්ක ලෝභය, එක්ක දේශය, එක්ක මෝහය. දේශපාල වැඩසටහනක් පින්නතුනි ඇස් දල්වගෙන බලාගෙන ඉදි මොනවද වැඩෙන්නේ? එක්ක ලෝභය, එක්ක දේශය, එක්ක මෝහය. මැච් එකක් පින්නතුනි ඇස් දල්වගෙන බලාගෙන ඉදි මොනවද වැඩෙන්නේ? ලෝභය, එක්ක දේශය. දින්නොත් ලෝභේ, පැරදුනොත් තරහ. ඒ දෙකම තියෙනවා කියන්නේ මෝහයක් තියෙනවා. හොඳට බලන්න පින්නතුනි ජංගම දුරකථනයේ විහිළු කතාවක් බල බල තනියම හිනා වෙනවා. වැඩෙන්නේ මොනවද? ලෝභය. ලෝභය වැඩෙන්නේ පින්නතුනි. ඒ වගේ පින්නතුනි මේ ලෝකේ ගොඩාක් අය දක්ෂ ලෝභ දේශ මෝහ වැඩෙන දේවල් බල බල අහ අහ පාපේම තමන්ගේ පැත්තට ගලාගෙන එන විදිහ පරිසරය හදාගන්න. එයාල දන්නෙත් නෑ හරි අසරණයි මොනවද වෙන්නේ කියලා. ඉතින් එහෙම ලෝකයක් තුළ පින්නතුනි ඇත්ත දන්න අපි මොකද කරන්න ඕනේ? පින්නතුනි සංඝ ගුණ, ඒ උතුම් ආර්ය මහා සංඝරත්නේ ගුණ අඩංගු පොතපත් අරගෙන පින්නතුනි කියවන්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේ සම්බන්ධ කතා අඩංගු පොත් තියෙනවා. ඉතින් මොකද පින්නතුනි මේ මැරණකන් තමයි මේ ඔක්කොම පින් කරගන්න පුළුවන් අපිට. මරණින් මතු ආයේ පින් කරගන්නවා කියලා අපට අදහසකට යන්න බෑ. කොහේ ගිහිල්ලා උපදිත් දන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිලා තියෙන කාලේ උප්පරිම උත්සාහයක් දරන්න පින්නතුනි පින්ම කරන්න, පින්න බලවත් කරගනිමින් ධර්ම මාර්ගේ යන්න. අවශ්‍ය නම් නිවන ඉලක්ක කරගෙන යන්න. එතකොට නිවන් දකින්නට ඒ පින් හේතු වෙනවා. ඒ කෙනා කැමති විදියට පින සිද්ධ කරන්න තම තමන් කැමති ඉලක්කවලට අනුව. ඉතින් හොඳම ඉලක්කය තමයි නිවන කියන එක. නිවන ඉලක්ක කරගෙන පින් කරන අයට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණත් එයාලා මරණින් මතු යන්නේ දුගතියට නෙවෙයි සුගතියට යන්නේ පින්නතුනේ. ඒකත් හිත තේරුම් ගන්න ඕනේ. නිවන ඉලක්ක කරගෙන පින් කරන අය මේ පින හේතුල නිවන් දකින්න ඕනේ, මේ පින හේතුල නිවන් දකින්න ඕනේ කියලා නිවන ඉලක්ක කරගෙන පින් කරන අය මේ ජීවිතේ නිවන් දැක්කේ නැති වුණොත් දුගතියට යන්නේ නැහැ සුගතියටම යන්නේ පින්නතුනේ. ඉතින් අන්නේ නිසා බය නැතුව නිවන ඉලක්ක කරගෙන හරි සුගති ඉලක්ක කරගෙන හරි තම තමන්ට ruci විදියට මේ දවසින් දවස ගෙවි ගෙවි තප්පරෙන් තප්පරේ ගෙවි ගෙවි පින්නතුනි ජරාවටපත් වෙන අපේ ජීවිතය තුළින් පිනමතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒකට බුදු ගුණ මනසිකාර, ධම් ගුණ මනසිකාර, සංඝ ගුණ මනසිකාර. ඊළඟට අවසාන කාරණා තමයි පින්නතුනි කිසියම් මුදලක් යන්නේ පංචශීල ප්‍රතිපදාව. ගෘහස්ත ජීවිතයක් ගත කරන පින්වත් ඔබ පින්නතුනි පංචශීලයේ රකින්න ඕන. ඒ පංචශීලයේ රකින්න හැම තප්පරයකදීම තමන්ගේ පැත්තට පින ගන්න. හැබැයි පංචශීල් කඩන හැම මොහොතකදීම
පාපයමයි ගලන්න පින්න. තුවාලකින් සැරව ගලනවාගේ පාපයමයි ගලන්න තමන්ගේ පැත්තට. බොරුවක් කියද්දී, හොරකමක් කරද්දී, මදුරුවෙක් මරද්දී, ප්‍රාණඝාතයක් කරද්දී, රහමිට භාවිතා කර මේ පිළිදී පාපයන් තමන්ගේ පැත්තට ගලන්නේ, අකුසල් ගලන්නේ. අර තියෙන දුක් කරදර තව වැඩි වෙනවා එතකොට. නිකන් තුවාලයකට මැස්සො ඇහුවොත් මොකද වෙන්නේ පින්නතුනි? තුවාලයකට මැස්සො ඇහුවොත් තියෙන දුක් වැඩි වෙනවනේ. අන්න එක තමයි අර දුක් කරදර තියෙන අය පව් කරන්න ගත්තම තුවාලයකට මැස්සො ඇහුවා වගේ. තියෙන දුක් තව වැඩි වෙනවා පින්නතුනි. ඉතින් මේ ඔය සමහර අය ඕක නොදන්න කවට මොකද කරන්නේ? තියෙන දුක් නැති කරගන්න හොරකම් කළා හරි සල්ලි එකතු කරනවා. තුවාලයට මැස්සො වහනවා වගේ එතකොට. දුක වැඩි වෙනවා. තියෙන මානසික දුක් නැති කරගන්න කියලා පින්නතුනි සාමියා භාර්යාව ඉක්මවා යනවා. මට හරි වේදනාවක් තියෙනවා මේ භාර්යාව මං ගැන හිතන්නේ නැහැ, මේ සාමියා මං ගැන හිතන්නේ නැහැ, මට මේ කුරුරු විදිහට සලකනවා කියලා මට වේදනාවක් තියෙනවා. මේ වේදනාව නැති කරගන්න මෙයා කොහෙන් හරි සමාජ ජාලකෙන් හරි වුණ කවුරු හරි හොයාගෙන ඔන්න වැරදි පාරකට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? තියෙන දුකට තව දුකක් එකතු වුණා. නිකාර තුවාලෙට මැස්සො වහනවා වගේ. මේ තුවාලෙට මැස්සො වහුවට පස්සේ මැස්සො වල බිජු දාලා ඒක වැඩි වෙනවනේ පින්නතුනි. ඒ නිසා ඉතින් අර මේ ලෝකේ අර ඇත්ත නොදන්න අය මොකද්ද කරන්නේ? තියෙන දුක් නැති කරගන්න තව තව පව් කරනවා. කවදාවත් ගොඩෙන්න බෑ පින්නතුනි. කවදාවත් ගොඩෙන්න බෑ. එන්න දුකේම මිරිකෙනවා යාලා. එවන් ලෝකයක් තුළ අපේ පින්නතුන් ඕව කරන්න යන්නේ නැතුව ජීවිත ගමනේ පින්නතුනි අතීතයේ කවදා කොතර නමුත් මොන වරද වුණත් ඒව ගැන දැන් හිතන්න ඕනේ නැහැ. මොකද දැන් අපි ධර්ම මාර්ගයට ආපු අය. දැන් අපි සුගති මාර්ගයට ආපු අය. දැන් අපි නිවෙන මාර්ගයට ආපු අය. දැන් අතීතය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. බුදු ගුණ නිරතුරුව මෙනෙහි කරමින්, දහම් ගුණ නිරතුරුව මෙනෙහි කරමින්, සංඝ ගුණ නිරතුරුව මෙනෙහි කරමින්, පංචශීලයේ උප්පරිමෙන්ම රකින්න උත්සාහ කරමින්, තමන්ගේ ජීවිතයට මෙන්න මේ පුණ්‍ය නදී හතර ගලාගෙන යන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් පිනුතර කවදාවත් වරදින්නේ නැහැ, බය වෙන්න එපා. අතීතයේ මොන පාපය මොන වරද වුණත් මේ පුණ්‍ය නදී හතර යන විදිහට වර්තමානයේ ඉඳලා ජීවිතය හදාගෙන ගියොත් පිනුතුනි පිනුතර සුගතියේ දොර ඇරෙන්න පටන් ගන්නවා. නිවනට පාර කැපෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින පිළිබඳ විශ්වාස තියාගෙන, තමන් කරන කුසල ධර්ම ගැන විශ්වාස තියාගෙන තමන්ගේ ජීවිතේ පිනුතුනි ධර්මයේ තුල මිදිර අරගෙන යන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. හැම දිනාට මේ ධර්ම දේශනාව තව තවත් පින බලවත් කරගෙන උතුම් සැනසීමටම යන්නට උපකාරක ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කෙරුණු මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ ජා ඇල ඒකල පදිංචි අමල්කාද සොයිසා මහත්මිය. එතුමිය නිරන්තරයෙන්ම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ධර්මදේශනාවලට දායකත්ව ගනිමින් කටයුතු කරන පින්වන්ත මහත්මියක්. අත් දවසේ විශේෂයෙන් මෙතුමිය බලාපොරොත්තු වෙන දයාබර ස්වාම පුතුණුවන්ට ආශිර්වාද කරන්න. ඉතින් ඒ වගේ භාර්යාවරු ලැබෙන්නේත් පෙරපිනට පින්නතුනි. නේ ලොවක් සනසල ලැබෙන පින තමන්ගේ සාමියා වෙනුවෙන් කැප කරනවා. ඉතින් එහෙම ගුණවන්ත භාර්යාවරු ලැබෙන්න පින්නතුනි පින් කරපු සාමිවරුන්ට. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕන. ඉතින් ජුනි මාස 19 වන දින උපන්දිනය සමරන කුසල්ද සොයිසා ආදරණීය ස්වාම්පුතුණුවන්ට මේ පැයක් තුල ලොවක් සනසපු උතුම් පුණ්‍ය ශක්තිය ආනිසංස බලයේ හේතු වෙලා කායික නිදුක් බව, නිරෝගී බව වගේම දීර්ඝාය සම්පත්තියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ධර්ම දානමේ කුසලයේ ආනිසංස බලයෙන් කුසල්ද සොයිසා මහත්මයාට මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී සංසාර කතරින් එතෙර වීමටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්බර දායකත්වයෙන් කටයුතු කළ අමල්කාද සොයිසා මහත්මියගේ සහ කුසල්ද සොයිසා මහත්මයාගේ පරලෝසපත් දෙමව්පියන්ටද පරලොව ජීවිතය සුගතිගාමී වීම පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අමල්කාද සොයිසා මහත්මිය සහ කුසල්ද සොයිසා මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලු දෙනාටමත් ඔවුන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායු සම්පත් ලැබෙන්නම මේ පින් මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දහම් දේශනාව සිදු කරන්නෙදුණු ධර්ම දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ආශිර්වාද වේවා. වස්සාන ධර්ම දේශනා නාලිකාවේ කාර්ය මණ්ඩලය හැම දෙනාටමත් මේ උතුම් පින්කමේ ආශිර්වාදය වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා ප්‍රතිපදාවෙන්
චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දායකත්වයෙන් කටයුතු කළ අමල් කාද සොයිසා මහත්මියට, උපන්දිනයේ සමරන්නට යෙදෙන කුසල්ද සොයිසා මහත්මයාටත්, ඒ වගේම ඒ පින්වත් දෙපළගේ පවුල හැමදෙනාටමත්, සද්ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැමදෙනාටමත්, අනන්ත සක්වලවාසී සියලු සත්ත්වයන්ටත් මේ උතුම් පින්කම්වල ආනිසංස බලයනුත්, බුද්ධාදි රත්නත්‍රේ උතුම් තේජහණු බලයනුත්, නිවන් දක්නා තුරාවටම සුගතිගාමී ජීවිතම ලැබේවා, නිවන් දක්නා තුරාවටම සත්පුරුෂ ආශ්‍රම ලැබේවා, මේ උතුම් කුසලයන්ගේ ආනිසංස බලයෙන් සංසාර දුක් නිමා කරගෙන උතුම් නිවනින්ද සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මාස 19 වන දින උපන් දිනයේ සමරූ කුසල්ද සොයිසා මහත්මාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සිත්පත ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් කුසල්ද සොයිසා මහත්මාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වසන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුසල්ද සොයිසා මහත්මාගේ ආදරණීය බිරිඳ වූ ජයල ඒකල පදිංචි අමල්කාද සොයිසා මහත්මියයි. අමල්කාද සොයිසා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ ඇගේ සියලු යහපත් පැතුම් ඉටුවීම පිණිසම මෙම ධර්මදානමය පින්කම හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට, 0718575713 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා